රනිල් වික්‍රම සිංහ විශේෂ ප්‍රකාශණයක් කර පාල්ලිමින්තුවට. විශේෂ ප්‍රකාශනයක් කලා. එක කාරණ කීපයක් පැහැදිලි කල්ලා තියෙනවා.ම කාරණ කීපයක් සමඟ මේ මාධිසාකච්ඡාවට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තුවවෙලෝ. රනිල් වික්‍රම සිංහ හිතන් ඉන්නයක් කවුරු කියලද දන්නේ නෑ. මේ විපරිත පාලකයා මේ රාජපක්ෂ වරමින්, රාජපක්ෂලගේ කුලි හේවාය කිසුදු ජනවරමක් නැති. ජනතාව පන්නලදාපු පාර්ලිමේන්තුවටවත් වද්ද නොගත්ත. මේ විපරිත වික්‍රමසිංහ කවුරු කෙලා හිතාගෙනද දන්නෙ නෑ. පාර්ලිමේන්තුවේදී අද කියනවා. ඔගොලු කලබල කරන්න එපා මේරටේ ආර්ථිකය හදන්න මට ඉඩ දෙන්න. දම් මේ ආර්ථිකය මේ යන වැඩ පෙළිවල කඩාකප්පල් කරන. ද්ඝෂණ කරන්න එපා වැඩවර්ජන කරන්න එපා පාර්ට බහින්න එපක් මේ අයිF එකත්තෙක් අපි කරන මේ ගනුදනුව මේ වැඩපිළිවල කඩාකප්පල් කරන කිසිම දේකට මම ඉඩ තියන්නන්නේ නෑ. එනිසා මේ වෙලාාවේ මැතිවරණ තියන්න පුළුවන් වෙලාවක්ට මේ ම මැතිවරණයක් දෙන්න ජනාධිපතිවරණයකින් හ ඒම ැත්තම් පාර්ලිමේන්තු මැතිවරණයකින් ඕගලන්ට කැමති නායකෙක් ඔගලන්ට කැමති ආඩුවක් පිටෝග අවස්ථාව දෙන්නල්ලු. දැන් මේ විපරිත වික්‍රමසිංහ ඉතාගෙනන්න අද දන්නේ නෑ? මේ රට කියන්නේ තුඩු කල විජයවර්ධන පරම්පරාවේ උන්ගේ නින්දගමක් කියලා. වික්‍රමසිංහ හිතනවත් දන්නෑ මේක උුන්ගේ පවුලෙ නින්දකමක් කියලා. මේන්නේ නින්දගමේ ප්‍රවේනිතාසෝ කියලට දන්නේ මේ රටේ ජනතාව ගැන හිතන්නේ. වික්‍රමසිංහට ඕන කරන විදිහට. ාජපක්ෂලට ඕන කරන විදිහට මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලිපෝට්ටු ඒ උන්ටාවට උන්ගේ මේ ජාවාරම්කාර පැලැන්තියට ඕමනා කරන විදිහට චන්දය කල්දාගෙන උන්ගේ කරල පැහුණහම උන්ගේ හඳහාන හොද වුණහම උන්ට චන්ද ටිකක් ගන්න පුළුවන් වුණු බෙලාවක මැතිවරනතියන්නද මේ රටේ ව්‍යවස්ථාව තියන්නේ දැන් මේ විපරිත වික්‍රමසිංහ ජනාධිපතිවෙලාකි වවේ අරගල කරන්න එපා මං ූවට බය නැයි. මමාව ව්‍යවස්ථාවර කින්නදැම්ම් ්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න කිව්වා. එනිසා දැන් ්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න ඕන මේ විපරිතය ව්‍යවස්ථාව දෙකට තුළට නවල එක තමන්ගේ කිරිච්ච පල්ලගහගෙන ව්‍යවස්ථාවෙන් මේරටේ ජනතාවට ලැබෙන්න්න ඕනේ මැතිවරණය කල්දමමින් කල්දමමින් මේරටේ මැතිවරණ සිතියම හකුලාදානවා. මැතිවරණ සිතිියම හකුලා දම ඉන්නේ. මේක තමයි මේ ජයාර් වික්‍රමසිංහ මාමගේ බෑනගේ මේ ගොල්ලන්ගේ එක්සත් ජාතික පක්ෂේ දේශපාලන සම්ප්‍රදාය. එක් ාශ න සියය හැත්තහතේ ඉද අපි දැක්ත මේ ජයවර්ධන වික්‍රමසිංහ, මේ මාම බෑන මේ දෙබෑයෝ එකතු වෙලා. මේරටේ මැතිවරණ කල්දාලා, මැතිවරණ සිතියම් හකුලවලා. එක එකක උපරවැට්ටි ගැල්ලා මේ රටේ ජනතාවට තියෙන. ජනවරමකට තියෙන අයිතිය නැතිකරලා ජනතාව පාගලදාල සර්වාධිකාරී ස්වරූපයේ පාලනයක් ගෙනගේ ඉතිහාසයක් මේ වික්‍රම සිංහලට ජයවර්ධලට තියෙනවා. මේ අපි දන්නවා දැන්ක් සූදානම්වෙෙන්නේ ඒ වැඩපිළිවල ඒකෙ දෙවනිිපිය වරතමයි. එනිසාම මේ පුංචිචන්දයට ඉඩ නොදී. මේ ජනවරමකට ඉඩ නොදී. පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි හන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ වගේ ප්‍රකාශනයක් කරන්න මේ ජනවරමක් නැති. ජනවරමක් නැති මේ විපරිත වික්‍රම සිංහට තියෙන සුජහත භාවය මුකක්ද. අප පාලිමේන්තුව උුන්ගගහන්න පාලිමේතුේ විපක්ෂෙන් හන්නේ මේයකා කියන මේ ගොබ්බ කතාදයා බලාගෙන ඉන්නේ මොනවගේ ලෝකයකට මේ විපක්ෂින්නේ වනරට නම් මේක බෙල්ලෙල්ල එලියටදා. ෙල්ෙන් අල්ලිට දන මේ රටේ ජනතාව විස්වරහටේ ජනතා නියෝජිතය ස්වරහට විල්ලගේවා උඹලටම මැතිවරණයක් දෙන්නේ මේරට මට කරන්න මේ රටේ මේ ආර්ථිකය හදලා මම මෙමැතිවරණයක් දෙන්නේ ජනාධීපතිවරණයක් අ මැතිවරණයක් දෙනකක් උබල යස පන්ගේනවා. මේ රටේ ව්‍යවස්ථාවට නුව මැතිවරණයක් තියන්න ඕන ඉතාම තීරණාත්මක මොහතකමින්. මේහෙම තීරණාත්මක මොහොතක මැතිවරණය කල්දාගන්න. චන්ඩි පාට්ක දාලා? ඩි පාර්්න්නේ මේ ආර්ථිකය හදන්න මම යන්නේ මේ ආර්ථිකය කඩාකප්පල් කරන්න පාටබහින්න එපා ඒට ඇෑස්තිවන්නපා යිම් එ්‍රකත්ති එක් තියෙන අයිම් එ එකකත් එක තියෙන ගන දෙනුව කරගෙනයන්න ඉටෙන්න ඒව කඩක්ප්ල් කරන්න ලෑස්තුවෙන්න්න එපා එවට ම ඉඩ යෙන්නේ නෑ ද මොකත්ත මේ වික්‍රමසින් හතන ආර්ථික වැඩ පිළිවල මේ මා සහතාටේ හදලතින ආර්ථකය ොකක්ත් මේ අපිට ඉවසන්න කියන්නේ මොකට ොල රජයට සහය දෙන්න ආණ්ඩුවට සහය දෙන්න මංකරන වැඩපිළිවලට සහය දෙන්න. මොකක්ද කරන වැඩපිළිවල දවස ගානය බදුගානවා. කරන්පිල විදුලිපිල සීයට දෙසිය හටහයකින් වැඩි කල්ලතියන්නේ පහළම සමාජයට ඒකක තිහට වට අඩුවෙන් භාවිතා කරන මිනිස්සුන්ට සීයට හයසියකෙන් මිනිස්සුන්ගේ විදුලිපල වැඩිවෙලායින්නේ පහලම සමාජය කොඳ නාර්ටය කඩලා තියන්නේ මිනිස්සුන්. මාස් පඩිකාරයෙන්ට ප බදුගහනවා. මාස් පඩිකාරයන්ට බදුගහනවා බැංකු පොි හළදා ලතතියන්නේ. සාමාන්‍ය මිනිහෙකොට මේ සාමාන්‍ය ව්‍යාපාරයක් කරන්න ග්‍රාමීය ජනතාවට සුළු ගොවියකුට සුළු ව්‍යාපාරිකයෙකුට නයක් ගන්න බෑ. ගිනි පොලියට මහ දැන්ත මහ දැවන්ත පොලිියක් අයි කරනවා. පොලි වැඩිකරනවා දවසින් දවස බෙට්ටිකක් නෑ. ස්පිරිතාලෙක දැ මුළලු රෝහල් පද්ධතියම කඩාවැටිමින් තියෙන්නේ බැන්ඩේච්චකක් ොයා ගන්න බෑ පැරසිට මෝල් පෙත්තාක් කහොයාගන්න බෑ ශල්ල කර්ම කරන්න බෑ මෙ කල්දාන්න වෙනවායි කියනවා. බෙහත්මිල අහසඋසට ගිහිලා තියෙන්නේ. සෙු්ත චිල්ටන් ෆවුන්ේශන් එක පදනම පෞ්ගිය සතිය කියනවා මේ රට ඉන්න පවුල්වලින් සීයට පණහක දරුවන්ට පෝෂතායි ආහාරවවෙලක් ලබෙන්න්නේ නෑ ට පණහකට රටෙන් බාගක දරුවන්ට කන්න විදිහක් නෑ පෝෂදායි ආහාරවය ලක්නෑ මීට කලින් BBCබය වාර්තාවකෙන් කිව්වා ලංකාවේ ලංකාවේ පවුල්වල මේ වනවිට ග්‍රාමීය ජනතාව ඒ ඒ ගාමියය පවල්වල ඉන්න දරුවන්ම ස්කෝල වාගන්න විතිහක් නැති ආකාරය ළමයි දෙන්නෙක් ඉන්න ඉන්නව නම් ඒ ළමයි දෙන්නවම පාසල් යවන්න බෑ දෙමවපියන්ට තෝරගන්න වෙනවා මොන දරුවවද පාසලට යවන්නේ මුලින්ම සතියක් ඇර සතියක් තමයි ළමයින්ග පාසල් වලට යවන්නේ. ඒවාගේ ප්‍රපාතයකට ඒවාගේ බ්ලක් හෝල්ලක කලු අගාදයකට රට ඇද වැටිලා තියෙන්නේ. කළු අගාතයකට රට වැටිල තියෙන්නේ. එහෙම තියෙනකොට මේ වික්‍රමුසිංහ විපරිතය කියනවා මම ආර්ථිකය හදන්න ඕන නිසා බල කටවල්වා ගෙන ඔලුව පාත්කර ගෙන රට පහි ඇැතු ඉට පන් කියලා. මිනිස්සු පාරට පහින්න එනෑ මිනිසු ලිඳේ පනිනවා ගැන් දවස්තයකට කලින් දැක්ක අම්මගෙනෙේ දරුව දෙන්නත් එක් ඉඳට පයිනවා. එක එ ලිදේම මියයනවා ළම ලිඳේම මියනම් මොන තුච්ච වැඩත්ත මේක. මොන කාලකන්නේ රටත්න මේක මේ රටත්ත කල. මේක පාර්ලිමේන්තුවට ඇවිල්ලකේනවා මම පාලි මට ඉඩදී පන් මම ආර්ථිකය හදනවා මම අයෙම් එකත් එක ගනදනුවකට යනවා. ල කටවල්වාහගෙන හිට පල් පාර්ට බැස්සුත්තේම කරනවටේ බලාගන්නන් කියෙලා පගදානවා පර්ජනය කරනවා. චන්ඩි පාර්්ධන විිසු කෝච්චියයට පනිනවා දැන් ඒ අපි දැක්ක අම්මගෙන දරුව දැන්නතෙක ප්‍රාදේශයලේක කාරයාලයටටවිල්ලකිෙන මට ඉඩ මන්දහන් කියලා ආණ්ඩුවෙන්කෙනන ළමයෝදා පන් පරිවාසයටක ළමයි දෙන්න වේ ඒඒම්ම අඩාන්ඩකිෙන මට ලමයින්ම පරිවාසයට දාන්න ද මට ඉඩන් කැල්ලත්ති පන් මට වගාරගන්න දීපන් කිය ළමයිට දරු ඒ ඒ ග්‍රාමියය ජනතාවට ඕන කන්න පහසුකම දෙන්නෙ නෑ ඉඩං කෑල්ල දෙන්නේෙ නෑ පෝරටික දෙන්නේ නෑ. අවශ්‍ය කන සලාකයක් දෙන්න බෑ දැන් ආහාර සලාකයක් දෙන්නම් කියල කිව්වා කිලෝදහයක් දෙන්නම් කියලා කිව්වා පහළම ජනතාවට අඩුවාදායම්ලාබීට අගටත් ඒක නෑ ඒක කල්දානෝ අද නොවේ හෙට බාලගිරි දෝෂය මිනිස්සුන්ට සුභසාධනයක් දෙන්න ඕනෙ නම් ජනතාවට සුභසාධනය දෙන්න ඕන වෙලාවිදි. දැන්කුුව ලක්‍ෂ ගානක් ගැන අපි වාර්තාවක් කදන මිලියන ගානක වාර්තාවක් අදනෝ ඒ වාර්තාවට අනුව අප ජනතාවට අවශ්‍ය කන සුපසාතිනය දෙෙනවා යකු අදටත් කතා කරන්නේ නෑයක ඒ වාර්තාව කියන්නේ නෑ එක හදලායිඉවර නැහැකිනවා. එනිසා මෙහෙ රටේ ජනතාවට නොකා නොබී මේක නිකන් සොන් පිට්ටනයක් බවට පත්වෙලා තියන්නේ සොහන් පිට්ටනයක් බවට පත්වෙලා තියන්නේ මේ කියන ඇවිල්ල පාර්ලිමේන්තුවේ මම රටහදනකම් මැතිවරණති යන්න බැහැයි කියලා. ජනාධිපතිවරණ මැතිවරණයක් දෙන්නන් ඊට පස්සේ නායකෙක් තෝරගන්න කියලා. වික්‍රම සිංහ රජපක් ෂාලි පහොත්්ට යුන්ටාවටයි උුගේ ජාවාරංකාර පැන්තියටට ඕන විදිරට මේ මැතිවරණති යන්න ඕනේ. මැතිවරණය කල්දාලා තියනෙ බලහත්කාරී. චන්ඩිපාට්ටක දාලා මේ ජනාධිපති මැදිහත් කලා රුජුවම. රුජුවම ජනාතිපොති ැදිහත් වෙලා තර්ජනය කරල තමයි. මේ මැතිවරණය කල්දාලතියන්නේ. මේක මේ සල්ලි නැති හින්දා. මුදල් නැති හින්දා මැතිවරණය කල්දපු එකක් නෙමයි. මේක බලය පිළිබඳ ප්‍රශ්නයක්. මේක පන්ති ප්‍රශ්නයක් අපි කියෑන මේ දේශපාලන ප්‍රශ්නය මේක පන්ති ප්‍රශ්නයක් මේ ප්‍රභූපලැන්තිය. මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලි පෝට්ට යුන්තාවයි. උන් එක්ක ඉන්න ජාවාරම් කාල? ජාවාරම්කාර පැලන්තියයි කබාල් එකයි දන්නවා මැතිවරණයක් තිබ්බොත් මැතිවරණයක් ටි්පොත් තිබ්බදහට පහුවද මේ හැම එකෙක් මතුගෑවිල නවා මේ හැම එකෙක් මතුගෑවිලයනවා වක්කඩේ ගැඩුව වගේ තමයි මේ රටේ ජනතාව මේ ප්‍රභූ පැලන්තිය දෙක්කට තුනට හතරට නවල එලවල දන්නේ එලවල දාන්නෙ නෑ මේ හැම එකෙක්කුටම යන්න හම් වෙන්න ඒ යන්න රටක් ඉතුර වෙන්නන්නේන නතාව එත්තරම් ඉදිරියට ඇවිල්ල තියෙන්නේ ඒත් තරම් ඉදිරියට විල තියන්නේ එනිසා උන් දැම් මේ වික්‍රමසිංහ රාජපක්ෂ අල්ලිපෝට්ට යුන්ටාව මේක දැන් දේශපාලන ප්‍රශ්නයක් මතකතියාගන්න මේ සල්ලි ප්‍රශ්නයක් නමයි මේ ප්‍රභූ පැලන්තිය මේ ජනවර්මකට බයයි ඉඩ දෙන්න බයයි එනිසාතමයි බෝල එහටම හැට පාස් කරගරඉන්නේ තිැන් අපි දැක්ක කෝමද මේ වික්‍රමසිංහ විපරිතය පාර්ලිමේන්තුවේ දැම් පවුගිය සතියේ අපි දැක්ක සමග ජනබල වේගේට සමඟ ජනබලවේගේ විපක්ෂයේ ඉන්න මන්තීවරුන් නම් කල්ලගේ නවා ඇංගිල්ල දික්කරක ඇංිල දික්කර කර නවා ඇයි වායකිව්වා ඔයාකිව වර්යා කිව්වා ජනතා යුක්ත පරමු නිස්සරහටන හින්ද. ජනතාව මුක්ත පරමුර චන්ද වැඩිවෙයි එන්ස මේේලේ මැතිවරු තියන් එපයි කිය මට කිව් ැ කිව ැ ග ගැග. ඇ එකක් මීක්කිව්වෙන.ඇ දැක්ක පාලිමේන්තුවේ. ගලේ වහරපු බලල්ලු වගේ හිටියේ සමගි ජනබලවේගේ කට්ටිය එහම කිවන ස්සරනට හටබැ කව්දයක්ව හම කිව්ව කියලා නම් කරපන් කිව්ම අපි දැක්කනේ බලි දෙපන්දරේ ගහ හිටිය සොමග ජන බල වේගේ කට්ටිය. ියාට පස්සේ අපි දැක්ක දංගනවා රහි ලික්‍රමසි ගියාට පස දඟගලනවා ගලය වහරපු බලල්ල වගේ දලා හො මේ කිව්වේ රටේ නධපතිවරයා විපරිතෙක්ුුණට රටේ ජනාතිිපතිවට කෝලමක් වුණ රටේ ජනාතිපතිවරය ඇකිවේ මීක්‍යව වෙනකරු උත්තරයක් දුන්න නෑැ කවුරු. අපි දැන් අපි ඒ දැක්ක මරික්කාර් මහත්තයක් කියනවා ඒවත් උත්තරයක් නොදී සමග ජනබල වේගේ නිලවශෙන් ඉහෙම උත්තරයක් නොදී. එ අපි දැක්ක කියන ජනතාවම මුක්ති පෙරමුණ රනි වික්‍ර මමුසින් ඇතුළ ආ්ඩුවත් එක්ක ඩීල්ලි කද්දාලා මැතිවරණන්නේ කල්දාන්න කටයුතු කරනවා කිය. බෝලේ මෙහෙට දානවා එහට දානවා වික්‍රම සිං එක පැත්තකට දානවා සජබෙට දානවා සජෙන් බෝලය දානවා ජනතා මයක්ති පෙරමුට. දෙති අපිට පේනවා බෝලය එහාට මෙහට දදාහින්නවා මැතිවරණ පවත්වන්නේ නෑ. මොකා මොකාට බෝල පස්කරත් මැතිවරන පවත්වන්න ැති බවක්තමයි පේන්න තියෙන්නේ. එසම් මේ බොහොම පැහැදිලිවම එක පැත්තකින් අපිට අපිට එකපාට්ටම හිතනේ රනිල් වික්‍රම සිංහ කිව්වා හම. ජනපබල වේගේ බයලලා න්න ජනතාව මති පෙරම නිස්සරහට නිසා මට කියන චන්දදාාන්න චන්දය කල්දාාන්න කියලා ඒ සමන් චන්ද කල්දානු ඒමකයිත් මක්වේ ඒ සමග ජනපලවේගය පරදිී දෙයාගේ ය කිවට මේ මංගෙනපුකාය මේ ගොල්ලු මේගො සිට ව සිද් ුන් ඔක්ොමිදගන්න පොඩිලාමයි ක සිට් වන් සිට් ුන් කියලා ගොල් දනය කරල මගේ ගෝලයෝ ඉන්න ගෝලයෝ පරදිී ගෝලයන්ට බයයි එනිසා මම් එක කල්දාාන වගේ අදහසක්ට මිකවේ. හැ මේක පල්ලි නැතින්න නෙයි මේගේ ගොල්ගේ ප්‍රභූ පැලැන්තියට තියන බය ප්‍රබූ පැලන්තිය කාටහරි බයි වෙලායි තියෙනවා මේ ප්‍රබූ පැන්තිය මේ පන්ති ප්‍රශ්නයක් එනිසාතමයි අපිගැනි සල්ලි ප්‍රශ්නයහැක්නෙයි මේක දේශපාලන ප්‍රශ්නයක් බලය පිළිබඳ ප්‍රශ්නයක් මේ ප්‍රබූ පැලැන්තිය බයයි ප්‍රබූ පැලැන්තිය මේක ගෙනහෙනවා හොද ජනතාව අලුත් පීල්ලකට අලුත් ගමනකට ලෑස්ුවමින් ඉන්නේ නතාව ප්‍රභූ විරෝධී පොදු ජනදේශපාලනයක් උදෙසා ගමන් කරමින් ඉන්නවා. පොදු ජන බලවේගයක් උදෙසා ගමන් කරමින් ඉන්න බවක් ප එන්න තිනවා ගේගේ හැමතනකම රටපුරාප එන්න තිී නොයඒක. එසා බය වෙලා ඉන්නවා මේගොල්ලු. එස කොල එක්ම පන්තියක් තිතියට මේ කබල් එක. වෙක්්‍රමසිංහ රාජපක් චාලි පහොට යුම්ටාව ඇතුළු මේ කඩාගෙන වැටන මේ ජාවාරම්කාර පැලන්ති ඇතුළු. මේ ප්‍රභූ පන්තියේ බරපතල බියක් මරබියයක්ක් ඇතිවෙලා තියෙනවා. පොදු ජනතාවට. පොදු ජනතාවට එරෙහිවතමයි පොදු ජනතාවට එරහිවතමයි මේ චන්දයත් මේ පුංචි මැතිවරණය බලහත්කාරයෙන් කල් දමමින් ඉන්නේ බලහත්කාරෙන් කල් දමිින් ඉන්න ඒනිසා අපි මේරටේ විපක්ෂයට කියන්නේ හොරගල් ලහුලන්න එපා හොරගල් ලහුලන්න එපා එහට මෙහට බෝල පස් කරන්න එපා බල ඇත්තටම චන්දවෙනුවෙන් පෙන ඉන්නවා නම් ය බොරු රඟපයන් නොකර ට නික කාටඩ්බෝඩ් රියෝ ොී පාලිේන්තුව නි එකක බොරුවට බෝඩ් සන් දඟගලන්න නැතුව. පාරට බැහැල සටන් කරන්න. පාරට බ පාරට බහින්න කෙම්මූරදවසේද පාරට බයින්නේ පෝයදවසේද පාර්ට බයින්නේ සතිදවසකද සති අන්තයකද කියලා. එහට මෙහට බෝල පාස් කරර ඉන්න පා. ඕනම වෙලාග ජනතාව පාරට බිහින්න ලෑස්තු වෙලා ඉන්න ජනතාව අපට කියැන්නෙිට නායකත්වය දෙෙන්නේෙ ෑ. ටස්ති මිනිසුට න්දයෝන වෙලා තියෙනවා. ජනතාවට චන්දයෝන වෙලා තියන්නේ. ජනතාව දන්නවා මේ ඉන්න ජනවර්රමක් නැති ආණ්ඩුවක්. ජනතාවට ඕන ජනවරමක් තියෙන ආ්ඩුවක් පහිටවන්න. ජනතාවට ආණ්ඩුවක් ඕනේ මේක ආණ්ඩුවක් නෙමෙයි. මේක කල්ලිය මේක මැරකල්ලිය මේක අපරාධ රාජ්‍ය හිතා මතාම මේරටේ ජනතාව හාමතේ මරණ හාමතේ මරපු හාමතේ මරන්න තීන්දු තීරණ ගත්ත. යුන්තාවක් රාජපක්ෂ වික්‍රමසිංහ අල්ලි පෝට් යුන්තාව තර මේ යුන්තාවට ජනවරමක් නෑ ජනතාවෙනින් තන්දු තීරණගන්න අයිF කනමෙයි. ශක්‍ර දේවේන්ද්‍ර ඇක්වත් ජිවිසුමකට යන්න මුන්ට බෑ. මොද එහෙම ජනවරමක් නෑ ලෙජිටමසයකක් නෑ. ක ලෙජිටමසයකක් නැති කල්ලිය මේ පාර්ලිමේන්තුුවට ජනවරමක් නෑ. ගොටාවේ රාජපක්ෂක ජනවරම අවසං හැටනම ලක්ෂයේ ජනවරම අවසං. ජනතාව පාරට බැහල එලැව්වා. ගොටබේ රාජ පක්ෂේ යන නමක් නතුව ගොටාාවේ රාජපක්ෂ භාගාතය විද්ද. ස ගෝටාබයක නමින් ගත් පාර්ලිමේන්තුවේ ජනවරම හෝසී. ලෙජිටමසක හෝස. විික්‍රමසිංහගැල්ලෙ විස්්යි විසම ප්න්නපු. ගරාවැටිච්ච. ජනතාවට පාවෙච්ච විපරිත මිනිියෙක්. රණ විික්‍ර මසිංහ ගැන හිතා පපුුවක් නැති. ජනතාව එ සංවේදී නැති ජනතාව එක කතා කරන්න බය ජනතාවට හැමදාම ජනතාව දැක්කාම බියගෙන ජනතාවට විරුද්ධ කිසිම මනුස්සකමන් නෙති ලයක් නැති හිතක් පපුුවක් ද විපරිත මිනිහෙක් රනිල්විකරුණු සිංහක කියන්නේ ්‍රේමිහයට ජනවරමක් නෑ එනිස රටේ ජනතාවට අවශ්‍යයි ජනවරමක් ජනවරමකට අවශ්‍යයි. ඒස මේ ව්‍යවස්ථාවට අනුව මේක තමයි මුොහොත. එනිසා ජනතාව පාරටබහින්න ලෑස්ති. ඇැබැ විපක්ෂය ලෑස්තිීද. අපි එකයි විපක්ෂය ලැස්සිත පාරට බැ නතාවට නායකත්වය දෙන්න බොරු කතා කියන්න එ බෝල හටමට පාස් කරන්න එපා මේවෙලේ විපක්ෂය වගගේ යුතු විපක්ෂයක් කරන්න ඕනේ ඉස්සරහට වෙලා ආණ්ඩුව එක්ක හැක්්පෙන එක අපි ප්‍රධාන විපක්ෂයට කියන්නේ තවතවත් අපි කියන්නේ ගොම් පාට් පෙන්න්නන්නේ පා. හරි විපක්ෂයේ ප්‍රධාන විපක්ෂයටකන් ඉස්සරහට වෙලා ආණඩුුව එක්ක හැපවෙන්න. අපි දැනවා පාල්ලි දැක්. ොක්කරරි දේශපාල රැස්වීමකට ගියොත් කෙනෙක් පැයක් කතා කරොත්තේම විනාඩි හත ලස්පහහැප්පෙන්නේ ආණ්ඩු එක්න මේ තමන්ගේ එක්කමීන විපක්ෂ ඇත්තික්ක. අනුරකුමාර තිසානායකයි ජනතා විමුක්තය පැරමුණයිත රට බං කොලොත් කළේ. අපි මේ ප්‍රධාන විපක්ෂෙන්ගහන්නේ. සමරය මක අවුරුතු ලක්ම දේශපාලනය කළේ නැව මේකෙ දැම් ප්‍රධාන මේ මේ ජපිදන ප්‍රධාන විපක්ෂේ මෙහෙවුම භාරදීලා තියන්නේ මැතිවරණ ප්‍රචාලණ රැලි බාරතිීල තියෙන සුජීවාසයන සිංහ කියන මනුස්සය හ පවුගේ අවුරුදු තුනේම මොන ලෝක හිටිය ඇති කියල මේරටේ මිනිසු දන්නේ නෑ. මේක ඉට පස්සේ ටේජ්ජ කර නැක් ගට පස්සේ වැඩිවෙලාවක් ගන්නේ අනුුවකු මාරයි ජනතාමික්ති පෙරමුණ එක සට කරන්න මේට බංකොල්ොත් කරේගොල්ලොද ංොත්ර ුග මක්වත් කියන්න ායින ැ ඒගොල්ලොගෙන අපි කියන්න ඕඩන ඒ ගොල්ොගෙන දන්නවා රටක ජනතාව බලාගෙන ඉන්නේ ප්‍රධාන විපක්ෂයේ බලවේගය වන්නේඒ ප්‍රධාන විපක්ෂයේ සටනවෙන්න ඕනේ ආණ්ඩු එක්ක සටන් කරන එක මොද මේකොල බයි මුද මේකොල් න්න කැම තිත් ඒ රැක් කියේ අපි දක්න කියන සියයන සිංහල බගෙන අපේ අපේ දක්මයි රනි ික්ම ංහග දක්ම එක තමයි ප්‍රශ්නකට තියන්නේ. ර්ථි ට පි ගල්ගේ ර්ථික ඩ පිල එකයිලු ෙ වැැ පිවල එකන මේ ගෙන යන මේ රට අඳුරුව ගාතයකට ගෙන වැඩ පිලවන ගොල්ල කර ෙගොල්හට බෑතමයි රනි වික්‍රම සිංහ ඇතුේ එකබාලක වි ච්නය කරන්න. ඔබ මේ රටේ ජනතාව බොහොම හොඳින් හාගෙනන්නේ. ඉ බලහත්කාරෙන් අපපුඩි ගහ ගන්න වෙන්නේ. ඇරපි සංගීත සදර්ශන වලදි අපි දන්න කමෙන්ටේට ඒමනත් සංගිත කණඩයම කර කප ක පප ි කපපුටිය කිර. තමයි දන් අපට පේන්නේ ප්‍රධාන වි පක්ෂ ැසීමටෙෙන අපපුේක් නපුටේක හුවක් ැ හොක් කිය ඒේගේ තමයි ඒේවගේ ජෝ්‍ය එකක් වෙන්නපා. සටන් කරන්න මේ රටේ ජනතාවත් එක්ක පාරට බහින්න මේ රටේ ජනතාවත් එක්ක මේ වික්‍රම සිංහ රාජපක්ෂ අලි පහොට්ටු යුන්තාව මේ අලි පොහොට්ටු යුන්තාවට එඇර ඒව සටන් කරන්න බෝල එහටමට පස් කරන්න පා සම් මැතිවරණයක් ඉල්ලා ජනතාව පාරට බහින්න ලෑස්ති නිසා ජනතාවට නායකත්වය දෙන්න. මේ ලෑස්තිවෙන්නේ මතකතියාගන්න ආයි ජනාතිපති බරන අගම අම් මහමැතිවරණ තියන්න නෑ වික්‍රමසිංහ මේක සමතලා කරනවා. මේ සර්වාධිකාරී අත්තනෝමතික ඒ කාධපති පාලනයකට ගෙනියන්නේ. ඒකාධිපති පාලනයකට ගෙනියන්නේ දැකනයියF එකත් එක් අපි ගිවිසුන්ගහ ගෙන යනකොට අයම් එ එකේ වැඩ පිරිවල කඩාකප්පල් කරන්න එප අයිF එකකත් එක්ක මේ නෑබුලෙන්නෙමයි දීගකට යන්නේ. මේ නෑබුලයි දීගයක් නම අයිම්Fකත් එක කරන්නේ දාස්සය වතාවක් කර තිනවා අයිම්F එකකත් එකක ගිවි සුන්හල නයාරගෙනති නො මේ දාහත්වනි වතාව මේ රටේ තරුණයන්ට අපි කියන්නේ මේ රටේ ජනතාවට කියන්නේ ඉතිහාසය දන්නව න්නම් මේ දාහත්වනි මතාවට ඉතිහාසයංගිගෙන ගන්න පාඩාංගි ගෙන ගන්න එද්දාශනම්සේ හැට පහයන් දලා අපි අයිම්F එකට කිය. ැ ද ු සේ එද ුම් සේ හැත්තහට කලින් වෙනකම්ම අF එකගේ භූමිකාව අද තියන අදතියෙන ස්වරූපය භූමිකාවක් නෙමෙයි අද තිය නෙමේ නෝල්ලිපරල් වැඩපිළිවෙලට අවශ්‍ය කරන විදියට නයකාරයෙක් වි නය දෙන පොලිකාරයෙක් විදියට බොහොම අදම ස්වරූපෙන් සූරාගෙන කන ස්ොරූපෙන් වැඩකරන අයියF එක. ඇබැ හැත්තහතට කලින් එහෙම නෙමෙෙන් සුපසාධනවාදී රාජ්‍යයක් විදියට වැඩ කරන.ඒ අනෙක් පරිවාරය රටවල්. ගෝලිය දකුණේ රටවල්වලට යම් සහනකා සහනදායි විදිට ඒ රාජ්‍යන් ආරක්ෂා කරන වැටිවෙලක් අයියම් එ එකකට තිබුණනේ මෙ දැන් එහෙ භූමිකාව වෙනස්. මේක දැන් තනිකරම පොලිකාරයෙක් විදිර වැඩ කරන්නේ. අපි දිකින්දිකටම නයාරගෙන නයාරගෙන ගිල්ලා. නයට කාලා නයට කාලා මේ හිංගන ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ. ඒස මේ රටේ සාධනීය ජනතාවත් එක්ක ඉන්න විශේසකඥෝ කියේවා. එක උත්තරය නෙමෙයි මේ ට්‍රැප් එක දැවයි ීස්ට්‍රක්ච කරන්න ලෑස්තී කෙනවා චීනේ නයම් රීස්ට්‍රක්චරින් කියියන්නන්නේ මොකක්ද ලෝකේෙන් පාඩංගිගෙන ගන්න නි රීස්ට්‍රක්චරින් ගන්නෙන් අපි තවතවත් නයගන්න අපි පොලබෝනවා අපි නයගන්නවා නයගන්නවා නයගන්නවා. නය අරගන්නකොට අපි එස්ියලු කොන්දේසිවට යටත් වෙනවා අපේ මර්මස්ථානයට විකුණන්න වෙනවා.ඒ පුද්ගලික් කරණය කරන්න වෙනවා. අපේ සුභසාධනයන් කප්පාතු කරන්න වවා. අපේ සෞඛ්‍ය සුපසාදනයයක් අප අධ්‍යාපන සුපසාධනය කප්පාදු කරන්න වෙනවා. ඒවා ප්‍රතිපාල තමයි ඔය අපි දකින්නේ. අයකරන්නගේනවා. OPDවලින් අයකරන්නගේනවා. අපේ ශල්ලකරම කරන්න බැහැගේනවා. අපිට ස්කෝලකට අඩ කොලයක්වා ගන්න බැ විභාගකට. පුළුවන්තර මාස් පඩිකාරයන්ට බදුගහ පන්ගේනවා. පොලි වැඩිකරපංගේනවා. බැංකු පොලිය වැඩිකර පංගේනවා. විදුලි පි වැඩිකරපංකවා.ම මේ තවතවත් අපි ඔස්ටිරිියට. අපි අදකර ගැනීමට අපිට බල කරනවා. අපි මෙතනින් ගැලවිච්ච අලුත් මාවතකට යන්න ඕනේ. මේ අරගලයෙන් අපිට ඉගන්නපු පාදමක. අරගලෙන් උගන්නපු පාඩම අලුත් දැක්මගින්. මේරටේ ග්‍රාමී ආර්ථිකය මේරට අනිකුත් සුළුගොවී සුළු කර්මාත ආරක්‍ෂා කරගනිමින් අප සෙල්ෆස් සෆිසින්සිීක අපේ ආහාර සුරක්ෂිත භාව ඇති කරගත්ත. වැඩපිළිවලට ලෝකේම ගමන් කරමින් තිබ වැඩපිළි වලල් න හිතන්න. හිතන්න බල කරන මේ වික්‍රමසිහ රාජපක්ෂ අලි පෝට යුතාව කරන්නේ නෑය අරගෙන නය අරගෙන තවතවත් නයව්ගුල හිරකරගෙන නයගන්නේ වයනුත් සියට හැටක්විිතර හොරකම් කරකරයන එක. අන්නේ හොරුන්ව රකින්න.ඒ පාදඩ ප්‍රභූ පන්තිය වික්‍රමසිං රාජපක්ෂ අලි පොහොට්ටු ඇතුළු. ඒ ජවාරම්කාර පන්තිය තවදුරටත් ආරක්ෂා කරන වැඩේ තමයි මේ චන්දය කල්දමමින් කරන්නේ. මැතිවරන කල් දමින් කරන්න එනිසම් මේකට ඉඩ තියන්නන්නේ එපා අපි නවතත් විපක්ෂයට ගැන්නේ මේක ඉඩ තියන්න නැව ඹොලක් ලෑස් නම් බලත්තටම පෙනී නොනන් ජනවරමක් වෙනුවෙන් සටන් කරන්න පාර්ට බැහැලා ජනතාවට නායකත්වය දෙන්න. ඒවගේ මට අද පාර්ලිමේන්තුව අපිත් තවත් අපූරු සිද්ධියයක් දෙක් දැන් කෝප් කමිටුවේ අපි දැක්ක කලින් සමගි ජනබලේගේ තව කිරි බ එක්ව දැම්ම. සභාපති කලා රනිල් විකල්ම සිංහ ඒ තමන්ගේ වල්ගකාරයෙක්ව මයන්ත දිසානායකෝ දැම්ම ජනතාව විරුදධ වුණ අපිදැක සියලු දෙනවා විරෝධය පල කළ මේක ගැන අපි කතා කලා දිගින් දිකටම විරෝධය මතු කළ මේ වගේ කෙලින් හිටගෙන බොචන දහයක් කතා කරන්න බැරි මිනිහෙක්ව මේකට ැම මොකොට දෙ කියලා අපිේ මොකක්ද දන්න විෂය මයන්ත දිසානායක දන්නේ මුද්‍රණ කටයුතු පිළිබඳ විශයන්. එය හදාලදිනි මුද්‍රණ කටයුතු එයා අරිනම් බාරධ දෙන්නනඕනනි මුද්‍රණනාය එෙනුවට අයට කෝප් කමිටුව බාර දුන්නා අපි ඒකොට මේකට විරුද්ධත්වය පෑවා අයි ගුණ යන්තන් සජබෙන් මේ අයින් කර ගත්තා න්න දැන් අදව නම් කරන වල් වජිරා ේවාර්ධනව. වැඩබලන ප්‍රධානයක් විදිෙන. කෝමද බබෙක් පයින්ගල කම්බහොරෙක්ක දාලා බබෙක් පයිංක සම් හුරෙක් දාලා මීට වට හොඳ ඇවන් ගාඩගේ ප්‍රධානයට දුන්නනම් කෝප් එක සභාපතිකම මේ කිසිදු ජනවරමක් නැති මිනිස්සුන්ට දෙන්නවා. මේක තමයි වික්‍රම සිංහගේ වැඩි. මේ අල්ලි පෝෝට යුන්තාවේ වැඩි මේ ආයතන මේ ජනතාවට බග කියන්න ඕන ජනතාවට උත්තර දෙෙන් නඕන ජනතාවගේ මුදල් පිළිබඳව තීන්දු තයරණ ගැනීමේදී. ඒකට මැදිහක් වෙන්න ජනතාවෙන් පෙනීන්න ඕන නතා නියෝජිතයෝ. මේ ජනතා නියෝජතය එත්ත මේ වජිරාභය වර්ධන ගූ ගහල පරද්ධෝපු එකෙක්. ජනතාව ගූගහල ලෝපු එකෙක් පස්සේ වික්‍රමසිංහ ඉදුල් හෝතල රාජපක්ෂලගේ කුලි හේවාය ඇවිිතියට රජපක්ෂලකගේ වරමින් ජනාධිපති වෙල අන්තිමේදී වික්‍රමසිංහ ජිරාය වරන ුසිය පැත්තැෙන් පාල්ලිමේතුූට කෙනනාව දහෙම එකකුට දෙන්න නවා කෝප්ප එක සභාපතිකම හිතාගන්න පුළුවන්නේ රටග ඔන්න කියන අප ආර්ථක හදන්න වන ආර්ථික හදන්න යන්නේ. ආර්ථිකය හදන්න යන්නේ මුං එක්ක වික්‍රමසිංහ රාජපක්ෂචලි පොට්ටුවත්තක් එකතු වෙලා තමුන්ගේන්න කබල්ක පට හොරු කම්බ හුරුත් එකතු කරගෙන තමයි ආර්ථික හදනවා කියන්නේ. ඒන තවට මොක්ද කරෙන්නේ කියලා. ඒය අන්න කොතනට කියලා ඒනිසා තමයි මේ රටේ ජනතාව පාර්ට බැහලා සටන් කරන්න ලැස්තුවෙන්නේ. සටන් කරන්න ලැස්තුවින්. මේ විදිට අපිට පේන මේ විදියට තමයි මේ රටේ සියලු දේවල් තමතමන්ට ඕන කරන්න විදිර තම තමන්ගේ ? හළම ධනපතිපන්තියට තමන්ගේ ප්‍රභූන්ට අවශ්‍ය කන ඔුන් රචි අරුචිකම් මත තමයිටයුතු කරන්නේ. අවසාරන වශයෙන් ං තවත් අදහසක් ඉදිරිපත් කරමින් මේ අවසන් කරනවා. දැම් මේ අපි මාධ්‍යවල දැක්කක් කොළම නගරස්භාව මේ රෝසි සේනානායක කියන මනුස්සය මේ තමන්ගේ හිතවතුන්ට ඕන කන්න විදිට තමන්ගේ හිතවතියන්ට තමන් ඉහලම ප්‍රභූපන්තියේ භූෂවා සමාජයේ අයට. ඒ අගේ සුකවිරණය සඳහා මේ නගර සභාවේ තියෙන මේ රටේ තියන යම්යම් ආචාරධර්ම යන් යම් ඇවතුම් පැවතුම් අපේ සම්ප්‍රදායන් වලින් අපිට උරුමුවවෙච්ච දේවල් ඉතාම නරක විදියට අහෝසි කරමින් විනාශකරමින් කටයුතු කරවා දැන් අපි දැක්ක මේදිකේම මාධ්‍යවල පලවෙනවා මේ විහාරමහා දේවී උද්‍යානයේ ඉන්නව සුනකයින් තිස්පහක් විතර. ඉතාම දීර්ඝ කාලයක් ඒ සුනකෑන්ට කන්න බොන්ඩ දෙවා මේ රටේ මිනිස්සු ඊඉ පෙරේද තීරණ කරනතිය නොත් හනම් සුනකෑන්ට කන්න දෙනේ එක. නගරස්භා ඒ විහාරමහාදේවී උද්‍යානය සහ ඊට ඉස්සරයින් තියෙන ඒ මේ ප්‍රදේශවල සුනකෑන්ට කන්න දෙන එක තහනම් කියලා. මේකට හේතුවක් විදියට සමාජ මාධ්‍යවල පෙන්නන්නේ මේ රෝසි සේනානායකගේ හිතවතියක් තුඩගල කියන හිතවතියක් එන්නොල් ඉහළ සමාජය එ ඇවිදිනොකොට එයා කැමති නැෑැල්ලූ මේ පාර ඉන්න මෙ සුනකයෝ දකින්න. මහරඔ ප්‍රභූ පැලැන්ති අයට අපි දන්න ඒගොලන්ට පෙඩිකරි සත්තු ඉන්නවා ඒවල්ලොල හැබැයි මේ පරවල්ලයනකොට ඔය අපේ ඉන්න ගමේ අප ප්‍රජාසුණනකයෝ දැක්ක හම ඒගොලන්ගේ පස්ස පැත්ති ඉත්තා යවදනවා. එතුවට දැම් මේ රෝසිසේනානායක තමන්ගේ හිතවතියට තමන් මේ ප්‍රභූ පැලැන්තියේ සාමාජිකාවගේ හිත සුව පිණිස යාගේ සුකවිරණය සඳහා මේ සත්තුන්ට කන්න දෙන එක නතර කරන්නේ යනවා. බඩිගඉන්න මරන්නේ යනවා. මේ සත්තුම නිරහරෝ මරන්න යනවා දැන් ඒකට දාලාතිීනවා උත්තර දෙන්න මේ කොළම නගර සභාවි ප්‍රධාන පසුසම්පත් පිළිබඳු විසේසක්න වෛද්‍යවර ඉජාස් මහත්තයාව ඉජාස් මහත්‍යය කියනවා ඒ මහත්තයකර අපි තැනක් දෙන්නන් සත්තුුන්ට එතන කන්න දෙන්න එතනට එතනින් එහා මෙෙන කාටවත් කන්න දෙන්න බැහැයි කියලා හරි එතකොට අපි ැක්ව අවුරුදු විසි පහක් පිතර මේ සත්වයන්ට කන්න දෙන අනුෂා ඩේවි් කියන අවුරුදු විසිපහක්්‍යතර මේ සම්බන්ධෙන් කටයුතු කන සත්ව සුභසාතර සංවිධානයක් තියනවා ඒ සංවිධානය ප්‍රධානයක් කියයනවා අපි අවුරුදු විසිපහක තර මේ සත්තුන්ට කන්න දෙ නොම මෙතන. මේ කියන විදිර සත්තුන්ගේෙන් අවහිරයක් නෑ ප්‍රජාසුනකය හම මිනිස්සුත් එක්ක ඉන්න දන්න අය. එහම අවහිරයක් නෑ ඒගොල්ල මේ තාරාව පස්සෙන් යන්න ඉජාස්. කියන මේ වද්‍යවරයක් ගැන ිගුලු තාරාව පස්සෙන් යන යුතන ඉන්න තාර අවහිර කරනවා එනිසයි අපට ඕනේ මිගුලන් ඉවත් කරන්න මේේ ගොල්ොගකිෙන හෙම අවහිරයක් දකින්නේ නෑ මිනිුත්තු දයක්ක්ක යැනක සත්තු කාලා යනවා. මේ රෝසි සේනානායක මේ එයාගේ හිතවතුන්ට ඕනගන්න විතියට මේක විතරක්ටම අපි දැක්කක් කොහොමද මේ නගර සභහ විතියන සල්ලි වියදන් කල්ලා ඇමරිකානු තානාතිි පතිනත් එක් පටි දැන්ම කොම කියන එක. පින්තරැක්ක ඇමරිකානු දාන පති ප ඇතු ප්‍ර ැ තියක් පටි ැම ොහම තමග හි ප සේ ිනිස්සුන්ට වියදන් කරන්න මනිස්සුන්ගේ ර නිසුන් ද වල. දැන්ම සමහර පැතිවල රට නාගෙ දිලු ජනාවව ු හදපු පට්ට තිබුණන දැන් එලි හසේ යන පිට් ලන්න. ඒ ඒ අනිසක ිනිස්සුන්ගේ දරුවන්ට වි සල්ලන් කර තිබ් පිට්ටන ැන්ගේ පිට්ටනය. එ නාගරික දිලුදු ජනතාවට බ්ලොක්් කල්ල සල්ලිදිලා යන්න පුළුවන් තැන බෝට පත් කල්ලා. අර බල නයිංසක ළමයි අර වැටේ ල්ලිල බලඟගන්නවා අ කියල පැලැතිවලින් උ සෙල්ලං කරන දිය. ස රෝසි සේනානායකටයි යන්න තැනක් නෑ ඊළඟල් මැතිවරණය තිබ්පාම. සම රෝසි සේනානායක ඕන විදිට මේ රටේ දිලිඳු ජනතාව මේ නාගරික දිලු ජනතාවයි මේ සත්වයින් සම්බන්ධෙන් කටයුතු කරන්න බෑ. ශේෂම ඉජාස් මහත්මය අපි මේක කියන්නේ. ය මහත්‍යාව දාලා තියනෙන ඇමකට මොද අපි දන්නවා අපේ රටේ සංස්කෘතිය අපේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියේ සතුන් පිළිබඳ අපිට තියෙනවා විශාල බැඳීමක් එක අපේ සම්ප්‍රදදාය මොත් දැන් අපි දැක්ක තැන්තැන්වල කියනවා ඉජාස් මහත්‍යාව දාළ මේ කරන වැඩේ ගැන ඔබ මහත්‍යයා මේකට කරති යන්න එපා සිංහල බෞද්ධ ජනතාවගේ හර්ද සාක්ෂියය උත්සන්න එපා ො අපේ සිංහල බෞද්ධය සතුන්ට කන්න දෙන්න කැමති එක අනාධිමත් කාලය ඳදල අපිට එන සම්ප්‍රදාය අපේ බෞද්ධ වටිනාකමක්. එනිසා මේ රෝසික උගුල්වලට අහුවවෙෙන් එපාසා අපි කියන්න නිජාස් මහත්තයට ඔබොතුමා කතා කරන්න මේ සංවිධහනත් එක්ක. සංවිධහනත් එක කතා කරන්න. සංවිධාන කැමති අනුෂාදෙවිත් මහත්ම අපි දැක්ක කියන අපි කැමැති කතා කරලා මේ ප්‍රශ්නය වඩා සාධනිය විදියට තේරුම් ගන්න ඒයකට ඉට දෙන්න. මහජන කතිකාක් පටන් ගන්න මේ සතා සවපාවට මේ නගර අයිති. මේ රට අයිති එනිසා අර නිකං වනජීවී ඇමති ගොවින් ළඟට ගිල්ල අපි රිලවුන්ට විඩිතියමු රිලව් මරලදාන්න අපිට පුළුවන්. රිලවා කියන සතා තවදුරටත් ආරක්ෂා කල ුතු සතෙක්න මේකකි ල අපි දැක් පහුගේ දක්ක කියනවා. රිලවවා ආරක්ෂා කරන්න ඕන නෑ ඇබයි රාජපක්ෂලව අපි ආරක්ෂා කරන්න ඕනෙ නෑ. මොකොද මේ ගොල්ල ගොවිතැනට ලොකු හානිියයක් කරනව රිලව් තො ලංකාවේ ගොවිතැන විනාසකර රිලෞ්ද හ? ටිකත් නැති කල්ලා ගූපෝරගෙනල්ල මේ රටේ ආර්ථිකය මේ රටේ කෘසිිකර්මය නැත්තටම නැති කරපු රාජපක්්ෂලවාපේ ආරක්ෂා කරන්න ඕනේ උන්ට කන්න බොන්න දීලා උන්ට තවමත් විශවාම වැටපතිලා ගෝටාපේ රජ පක්ෂ කියෙන අමන ව තවමත් අපි ආර්ක්ෂා කරන්න ඕනේ ඇබැ අපි කැෑලි කල්ල කලෑඩි කල උන්නට නැතිකරපු අහිංසක රිලවාපි විඩිතියන්න ඕනේ එනි අපි මූ මේකගේ මැති අඇමතිවරු උල්ලතියන් නෙේ ට විසුන් කියන රන කෙන්ද දැ හොම හොම වෙන්න මොක්ද දන්නවද. ඊට පස කියනවා. ඔය මේ ශිෂ්චෝ කියන ඔුන් රට වැඩක් නෑ උනුත් රටටමා හානියක් උව ආරක්ෂා කලය යුතු පිරිසක් නෙමයි මංකරු ආක්ෂාකරයට පරිසක් නෙේ ඔවුන්ටත් වැඩිදිබට ප්‍රශ්නයක් නැකින තැනට මයි එෙන්නේ. විසඳන්න යන්නේ මර්ධනයෙන් ඒකා අධීපතිවාදයෙන් තුච්චකමින් අදමකමින්. එසා රටවල්ව සත්වයෙන්ගේ ප්‍රශ්න විසුඳ ූවිධ තියවා. තු රන් ඕනෑ ප්‍රශ්නමිසදන්න ලකයකද අමති කෙනෙක්ෝ න ද වන ජීවි මතයක්ෝද සතු රන්නන. ඒ නිිසු ති රලාවුගේ ප්‍ර්ක කොහොම ඉදාවවි සඳුව ඉදියාවේ අතිශ්‍යය විශාල ප්‍රමාණය රිිලාවඉන්නවා. දේ රවාට එවුන් යකොල සලකනවා රාමායනයේන කතවස්තුඇත එකගොලන් ලොකු සැකින් ලත්තිවා. සත්තු මරහ ඕන නෑ ඒවට විසතුන්තියවා බල්ල සම්බන්ධෙන් ගන්නඕන පියවල අයර්ලාතේ ගත්තෙ කොහොමද දියුණු රටවල්ල කොම කලේ. ල හනය කොම අඩුල එක පාලනය කරෙක ුද මර ැතුව කරපු බිති තියවා ඒත් අපිගැනෙ සත්ව අමින්සා පනත වහාම යාවත්කාලීන කරන්න. ඒ තාම හමස් පෙට්ටිය. යාවත්කාලීන කළ සමාජයක කතිකාවක් ඇති කරන්න. මහජනයායක සාකච්ඡාවක් කරන්න. අපේ වගගේම අපේ සිංහල බෞද්ධ සම්ප්‍රදායේක. සම්ප්‍රදායට ගරු කරන අපි අයි්‍යස් මහත්තය අපි නැවතත් තියන්නේ. අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න එපා රෝසිගේ. රෝසිගි හෝමනාට රෝසිට බෙල්ලදීලා. එනිසා පනවතත් කියන්නේ මේ මොහොතේදී ජනතාව පෙළ ගැහෙන්න්න ජනතාව අරගලයට එන්න අරගලයට ජයවේවා බිප්ලබේට ජයවේවා.